ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සමාධානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. මා ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි, අපි සියලු දෙනාම මේ උදෑසන මේ වගේ රැස් වී සිටින්නේ විශේෂයෙන්ම අප දෙව්මැදුරේ 25 වන ඒ සංවත්සර අවස්ථාවේදී දෙව් මහොත්තමයන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට. දෙමවුන්ගේ ලූර්දු මාතාවන් වහන්සේගේ එබලගත්තු මැදිහත්කම්ම වෙනුවෙන් අපේ පවුල් සියල්ලක්ම වෙනුවෙන් ලැබූ සෑම ආශිර්වාදයකටම දෙව් මවුන් තුළින් දෙවිපියන් වහන්සේට තුති පුදන්නට. මෙසේ සියලු දෙනාම භක්තිය දිව්‍යයාගයට සහභාගී වෙමු. ඒට සූදානමක් හැටියට අපේ ජීවිතයේ දෙසට හැරී අපතින් සිදුනාව වැරදි අපේ දුබලකම් සිහිපත් කර ගනිමින් ඒ වාට දෙවිපියන්ගෙන් සමාව ආයදිමු. සියලු බලත දෙවියන් වහන්සේටද සමුදිරි වලි ඔබටද මා පෞකල බවතියමි සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අද පසු කිරීමෙන් ඕ පෞකලෙමි මාගේ වරදින්න මාගේ වරදින්න මාගේ මහත් වරදින්න සියලු බලිත දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. සේ පරිශුද්ධ කන්‍යා මරියාවනට දානය කළ වරප්‍රසාදයේ පූර්ණත්වය එතුමීගේ මහිමේ බැතිසිතින් සමරන අපටද දානය කිරීමට කරුණා කරන මෙන් එතුමිය සමග එක් වී යාවනතව ඉල්ලා සිටිමු. මේගේ දෙවහා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ලැබේවා. ආමේන්.
දිවසිවරයාගේ පළමුණු පොතෙන් උපුටාගත් කොටසකි. එවිට සාවුල් පිටත් වී ඊශ්‍රායෙල් දේශයෙන් තෝරාගත් 3000ක් පිරිවරා ශීප් පාලුකරේ දාවිත් සොයන පිණිස එතැනට ගියේය. මෙසේ දාවිද්ද අභිෂේද රාත්‍රියේ සාවුල්ගේ කඳුරට පිවිස සාවුල් සොයන පිණිස එතැනට ගියේය. මෙසේ දාවිද්ද අභිෂේද රාත්‍රියේ සාවුල්ගේ කඳුරට පිවිස සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුරු මැද නිදාගෙන සිටින දුටුවෝය. අබිනේර් සහ සෙනග ඔහු වටකර නිදා වුන්න. එවිට අභිෂය දාවිත්ත කතාකොට දෙවියන් වහන්සේ අදෝබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලෙයින් ඔහු බිමට ඇන දමන්නට මට අවසර දුන මැනව. ඔහුට පහර දෙකක් ගසන්නට උවමනා නැතැයි දාවිත්ත කීවේය. දාවිත් පිළිතුරු දෙමින් ඔහු නොසනන්න සමිධානන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව සිය අත ඔසවා නිදොස්ව සිටින්න. කායි කාටදැයි අභිෂේය කීවේය. මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයක් ගෙන පිට වී ගියේය. එය කිසිවෙක දුටුවේවත් දැනගන්නවත් නැත. කිසිවෙක පිබිදුනේවත් නැත. සමිධානන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත්කර තිබුණු බැවින් ඔහු සියල්ලෝම නිදාගෙන සිටියහ. එවිට දාවිත් අනිත් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේය. දෙගොල්ලෝ අතරේ මහා පරතරයක් විය. දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කීය. රජවරුන්ගේ හෙල්ලය මෙන්ම තරුණයන්ගෙන් එක්කෙනෙක් මෙහි ඇවිත් ඒකගෙන ගියාවේ. සමිධානන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක්වා. සමිධානන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත් මම සමිධානන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව අත ඔසවන්නට කැමති නොවෙමි. දේව වචනය මෙසේය. යන්වාසේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර සමිධානෝ අතිශයින් කරුණාවන්තය. සමිධානෝ අතිශයින් කරුණාවන්තය. මාගේ සිත සමිඳුන් පසසන්න. හදපත්ලින් මෙතුමන්ගේ ශුද්ධ නම පසසන්න. මාගේ සිත සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. සමිධානෝ අතිශයින් කරුණාවන්තය. එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලනසේක. ප්‍රේමේ හා දයාව නැමැති කිරුලෙන් මා සරසනසේක. සමිධානෝ අතිශයින් කරුණාවන්තය. සමිධානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. නොකිපෙන සුළුය. අතිශයින් කරුණාවන්තය. එතුමානෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඩුවම් නොදෙන සේක. අපේ අයිතුකම් වලට සැස් දෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක. සමිධානෝ අතිශයින් කරුණාවන්තය. නැගිනහිරෙන් බටහිර ඈත්ව තිබෙන්නාක් මෙන් එතුමානෝ අපේ පාපාපෙන් දුරු කරන සේක. පියකු දරුවන්ට අනුකම්පා කරනසේ. සමිධානෝ තමන් කෙරෙහි ගරු බිය ඇත්තන්ට අනුකම්පා කරනසේක. සමිධානෝ අතිශයින්
කරුණාවන්තය. ශුද්ධ පාලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් කොටසකි. එසේම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය. අන්තිම ආදම් ජීවනදායක ආත්මයානන් කෙනෙක් වූහ. එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආත්මික දේ නොව ස්වභාවික දේය. පසුව ආත්මික දේ පැමිණේ. පළොව මිනිසා භූමියෙන්ය. ඔහු භෞමිකය. දෙවන මිනිසා ස්වර්ගයෙන්ය. භෞමික තැනැත්තා යම් සේද භෞමික වූවොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම් සේද ස්වර්ගීක වූවොත් එසේමය. අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේම ස්වර්ගික තැනැත්තාගේ ස්වරූපයද දරන්නෙමු. දේව වචනය මෙසේය. ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද. ඔබ සමග වනසේක්වා. විශේෂව ලෝකතුමා විසින් ලියන ලද දේවාක්‍යය නම් මෙසේය. ස්වාමී ඔබ ශ්‍රේෂ්ඨ මහිමේ වේවා. මට සමන් දෙන ඔබට මෙය කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න, ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න, ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනෙත් කම්මුලද පාන්න, ඔබේ උතුරු සලුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනේ වුවද වලක්වා නොගන්න, ඔබේ නිල්ලන සැමටම දෙන්න, ඔබ සතුදේ පැහැර ගන්නාගෙන් යලිත්තය නොඉල්ලන්න, අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තාහුද ඔබත් ඔවුන්ට ඒදේම කරන්න, ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නාහු නම් ඉන් ඔබට කවරනම් ප්‍රශංසාවක් වේද? පෞකාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නාහු නම්
ඉන් ඔබට කවර ප්‍රශංසාවක් වේද? පෞකාරයෝ පවා එසේ කරති. ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නාහු නම් ඉන් ඔබට කවර ප්‍රශංසාවක් වේද? පෞකාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පෞකාරයන්ට ණයට දෙති. එහෙත් ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැතිවම ණයට දෙන්න. එවිට ඔබේ පළවිපාක ඉමහත් වේ. ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නාහුය. මන්ද කෙලෙහි ගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කාරුණිකය. ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව සිටින්නාක් මෙන් ඔබද දයානුකම්පා ඇතිව සිටින්න. අනුන් විනිශ්චය නොකරන්න, එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න, එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ. සමාව දෙන්න, එවිට ඔබටද සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔහු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එසොලව සොලවා තල තලා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නාහුය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නාහුද, ඒ මින් මෙන්ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ යැයි වදාළ සේක. සුවිශේෂ වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමත් වල අපරිමාන්ත සහෝදර සහෝදරියනි, මේ උතුම් දවසේ දෙවි සම්බුදුන්ගේ ආශිර්වාදය ලෝරුදු මාතාවන් වහන්සේගේ මැදිහත්කම තුළ ඔබ සියලු දෙනා මත ඔබේ පවුල් මතට ගලාගෙන එන්න කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. මේ දන්නා මේ මොහොතේ අපි ලෝරුදු මාතාවන් වහන්සේගේ මංගල්‍ය සිහිපත් කරන්නේ මුළු ලෝකයේම රෝගීව සිටින අවස්ථාවක. ලෝරුදු නුවරට දහස් ගණනින් රෝගී පැමිණෙන බව මම හිතන්නේ ඔබ කවුරු දන්නවා. ඒ සුවය සහනය පතාගෙන තුන්වෙනිම අද දවසේ අපි විශේෂයෙන්ම දේමාතාවන් වහන්සේගේ ලෝරුදු මාතාවන් වහන්සේගේ මැදිහත්කම පිහිට ඉල්ලලා ආරාධනා කරමු. මුළු ලෝම මෝන පාසිටින මේ වසංගත තත්වයෙන් අපිව මුදාලන්නට කියලා. වසර තුනක් ආසන්න වේගෙන යන්නේ මේ වසංගත තත්වයට. යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් මේක දැන් අඩු වේගෙන යන්නේ කියලා. වසංගතයේ ලෝකේ ලංකාවේ අඩු වේගෙන නෙමෙයි වෙනස් වේගෙන යන්නේ. ඒකින්ද අපි දේව වර ප්‍රසාදය දෙවියන් වහන්සේගේ හස්තයට පමණයි මේ වසංගතයෙන් අපිව මුදා ගන්න පුළුවන් වෙන්නේ. තැන්නේ අපි විශ්වාසයෙන් යුතුව දේමාතන් වහන්සේට කන්නලව් කරමු. අපේ පව් වලට සමාව දීලා ලෝකයේ තුල සිදුවෙන පව් නිසා තමයි මේවා සිද්ධ වෙන්නේ. ඒකද අද ලෝරුදු නුවරට රෝගීන් පැමිණෙනා වගේම පව් වලට සමාව ලබා ගන්න අපේ බැතිමතුන් දහස් ගණනින් ලක්ෂ ගණනින් ලෝරුදු නුවරට යන්නේ. ලෝකයේ තුල පුදුම විදිහට පව් සිද්ධ වෙන්නේ. අපි එම නිසා සුවසහන ඉල්ලල යාඥා කරන වගේම අපේ පව් වලින් මිදිලා ජීවත් වෙන්න, ලෝකයේ පව් බරින් මිදෙන්න අවශ්‍ය අධ්‍යාත්මයක් අපි ප්‍රාර්ථනා කරමු අපටත් ඒ වගේම අන් අයටත්. අද අප සවන් දුන්න දේව වචනය එක්තරා විදිහකට ඉතාමත්ම අභියෝගාත්මක කොටසක් සුද්දෝසු විශේෂයේ. යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියේ පවසනවා, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න, ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න, ඔබේ එක කම්බලකට කවුරු හරි පහරක් ගැසුවත් අනිත් කම්මුල තරවන්. දැන් කෙනෙක්ට හැඟෙන්න පුළුවන් මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන්
අපේ ගෙදරට කවුරු හරි නිවසට හොරෙක් ආවොත් එහෙම දොර අරගෙන හොරෙක් ආවොත් එහෙම ඔයගොල්ලන් ගෙදරට මේ සුවිශේෂ වාක්‍ය නිකන් බැලූ බැල්මට විග්‍රහ කරොත් එහෙම එහෙමනම් ඒ හොරාට එන්න එන්න වාඩි වෙන්න කියලා අල්මාරි දෙක තුන ඔක්කොම ඇරලා රත්තරන් බඩුයි සල්ලි ඔක්කොම මෙන්න තියෙනවා අරන් යන්න කියලා දෙන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙමද ජේසුස් වහන්සේ බලාපොරොත්තු වුණේ කියලා අපිට හිතන්න වෙනවා. ඒ දේ තේරුම් ගන්න අපි මෙන්න මේ වගේ තැනකට එමු. නාස්තිකාර පුත්‍රයාගේ උපමාවට අපි පොඩ්ඩක් හැරෙමු. දන්නා නාස්තිකාරයාගේ පුත්‍රයාගේ උපමාව ඒ පියාට විරුද්ධව ඒ පුතා පුත්‍රයා ක්‍රියා කෙරුවා. ඒ පියාට තාත්තට අකීකරු වුණා, තාත්තගේ හිත රිද්දුවා, තාත්තා ගොඩක් ඔහුට ආදරය කරා. නමුත් ඒ ආදරයට පිටුපාලා ප්‍රතික්ෂේප කරලා ඒ සම්බන්ධතාව පවුලේ සම්බන්ධතාවය කඩාගෙන ඔහු යන්න ගියා. ඒ තාත්තට ගොඩක් ලොකු තරහාවක් වේදනාවක් දැනෙන්නේ නැති. මොකද තාත්තා මහන්සියෙන් ජීවිත කාලයක් උපයගත්ත දේ මේ පුත්‍රයා එක දවසෙන් විනාශ කරලා දැම්මා. නමුත් ඒ තාත්තා කොහොමද ඊට පස්සේ ක්‍රියා කෙරුවේ? එතෙන්දී ක්‍රියා කර ආකාරය. මේ පුත්‍රයා ආපහු ඇරිලා එනකොට තාත්තා යනවා පුතා ළඟට ඉස්සරහට පුත්‍රයව හමු වෙන. මේ වගේ ලොකු තරහාවක් ඇති කරපු ලොකු විනාශයක් ඇති කරපු පුද්ගලෙක්ට අර තාත්තා වගේ අය තාත්තට එහෙම ප්‍රතික්‍රියා කරන්න කොහොමද පුළුවන් වුනේ? එතනයි මං අපේ භාවනාවේ මතු කරන ප්‍රශ්නේ. මෙච්චර හිතේ වේදනාවක්, තරහාවක්, ද්වේෂයක් ඇති වුණු අවස්ථාවක ඒ තාත්තට කොහොමද පුත්‍රයාව ආපහු ආදරෙන් පිළිගන්න පුළුවන් වුනේ? දැන් අපි අපේ පවුලලත් ඔය වගේ අවස්ථාවල් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ අපිට ද්වේෂ කරන්නේ පිටින් ඉන්න අය විතරක්ම නෙමෙයි, අපේ පවුලේ ඇතුළේ අයටත් අපිට ද්වේෂ කරන්න පුළුවන්. අපිට වෛර කරන්න පුළුවන් පවුලේ ඇතුළෙම. පවුලේ ඇතුළෙම යම් යම් වේදනාවල් ඇති වෙද්දී අපිට තරහ යන්නත් පුළුවන්. තරහ යනවා කියන එක එක්තරා විදිහක මනුස්ස ගතියක්. නමුත් අපි එතෙන්දී ක්‍රියා කරන ආකාරය ඔයගලන්ගේ පවුල් වල වෙනාස්තිකාර පුත්‍රයාගේ උපමා වගේ ඔයගලන්ටත් හිත්‍රිදීම ඇවිල්ලා ඇතින්නේ පවුල් ඇතුළේ නේද? ඒ වගේ දේවල් කාටද නැත්තේ? ඔව්, මට පේනවා ඔළුවෙන් ඔළුව මෑ කරලා එහෙම තමයි කියලා කියනවා. ඔයගලන්ගේ දරුවෝ හින්ද සමහරට ගොඩක් වේදනාවල් ඇවිල්ලා ඇති. නමුත් එතෙන්දී විශාල තරහක් අරගෙන පලිගත්තද එහෙම නැත්නම් තමන්ගේ දරුවෝ හින්දා, තමුන්ගේ ස්වාමි පුරුෂයා හින්දා, සමුන්ගේ බහරාව හින්දා ඉවසගත්තද? මෙන්න මේ දේ තේරුම් ගත්තොත් අද මේ ජේසුස් වහන්සේ අපිට කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. සහෝදර සහෝදරියනි, පවුල ඇතුලේ වෙන සිත්‍රිදීම් තරහයම් වලදී පලිගන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්. නමුත් ඉවසනවා. එහෙම කරන්න අපිට හැකිවන්නේ යම්කිසි විශේෂ හේතුවක් හින්දා. ඒ හේතුව තමයි ප්‍රේමය කියන දේ. ප්‍රේමය ඉවසිලිවන්තය කියලා සුද්දෝ පාවලුතුමා කිව්වේ ඒකනේ. ප්‍රේමය කරුණාවන්තය. ප්‍රේමය සියල්ල උසුලයි. අන්න එතකොට ඒ පවුලේ අපි අත්දකින ඒ ප්‍රේමය තුළ ඉවසිලිවන්ත භාවය තමයි ජේසුස් වහන්සේ කියන්නේ පවුලෙන් පිටටත් අරගෙන යන්න ඕන කියන එක. අපිට ගොඩක් අය විවිධ විදිහ කරදර දෙන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. අසාධාරණ ලෙස විවේචනය කරන්න පුළුවන්. සාධාරණ ලෙස විවේචනය කරන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් ගොඩක් විවේචන මඩ ගැසීම් වගේව අසාධාරණ වෙන්න පුළුවන්. අන්න එතකොට අපි කොහොමද ක්‍රියා කරන්නේ, ප්‍රතික්‍රියා කරන්නේ?
අපිට මිනිස්සු හැටියට හිතෙන්න පුළුවන් පලිගාන. සාමාන්‍ය කියන කවුරු හරි පොල්ලක් අරගෙන આવොත් එහෙම අපිට ගහන්න සාමාන්‍ය මිනිස් ප්‍රතික්‍රියාව තමයි කැත්තක් අරගෙන යන්නේ. අපි කියන්නේ සිංහලෙන් කැත්තට පොල්ල වගේ කියලා. නමුත් ජේසුස් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා ඊට වැඩිය උසස් අධ්‍යාත්මයක්. මනුස්ස මට්ටමට වැඩිය එහා යන අධ්‍යාත්මයක් ඇතුළාන්තයක් ජේසුස් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද? උන්වහන්සේ දෙවියන් වහන්සේ ඔබව මාව මවලා තියෙන්නේ මනුස්ස ස්වරූපයට විතරක් නෙමෙයි. අනේක අපි හොඳට හිතර ගන්න ඕන. ඔබයි මමයි මනුස්සයෝ විතරක් නෙමෙයි. මනුස්සයෝ වුණාට මවලා තියෙන්නේ දේව ස්වරූපයට. ඒක සුද්ධෝ බයිබලයේ තියෙන ඉතිය ඔයගොල්ලෝ දන්නවා. දෙවියන් වහන්සේ ඔබව මාව මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයට. මේකින්ද මේ ලෝකය සාමාන්‍යයෙන් හැසිරෙන පිළිවෙලට නොවේයි අපි හැසිරිය යුත්තේ. නමුත් මිනිස්සු හැටියට අපේ දුර්වලකම් හින්දා මිනිස්සකම ඉස්මතු වෙන්න පුළුවන්. නමුත් ඒක නොවේයි අපි උත්සාහ කරන්න ඕනේ ජීවිත රටාව. ජේසුස් වහන්සේ එසේනම් වම් කඹලට ගහද්දී දකුණු කඹලක් හරවන්න කියලා කියන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. ප්‍රේමේ ජීවිත රටාවකට ඇතුළු වෙන්න කියලා. ඉංග්‍රීසියෙන් ඔකට කියන්නේ way of life ජීවිත රටාව. නැගින්ද ඒ එවැනි ලස්සන දේවමෑණියන් වහන්සේ වගේ දේවමෑණියන්ගේ ජීවිතය තුළ අපි දකින්නේ කිසිම අවස්ථාවක තරහවක් ඊර්ෂ්‍යාවක් පලිගැනීමක් දේව ගතිගුණ තමයි අපි දකින්නේ එතුමියගේ ජීවිතය තුළ. අනිතකොට එවැනි ආදරයකින් පිරුණු තැනැත්තෙට තමයි ප්‍රශ්නයක් ආවත් මොකක් හරි ලොකු අභියෝගයක් ආවත් යම් කෙසේ කෙනෙක් අපිට හිරිහැර කරන්න ආවත් ඒකට මූණ දෙන ආකාරය යම් කිසි තුලනාත්මක ලෙස පාලනයක් ඇතිව කන්ට්‍රෝල් එකක් ඇතිව අපිට හැසිරෙන්න පුළුවන් වෙන්නේ අර ප්‍රේමය පිරුණු ඇතුළාන්තයක් හදවතක් අපි දියුණු කරගන්න උත්සාහ කරනවා නම් කොහොමද අපි ඒ දේ දියුණු කරගන්නේ? මම උදාහරණයක් වශයෙන් බැලුවොත් එහෙම අපි හිතමුකෝ ලිඳක තියෙන වතුර එහෙනම් ටැප් එකෙන් එන වතුර නේද? ඉතින් ওই වතුර ගොඩක් වෙලාට අපි පිරිසිදු කරලා තමයි බොන්නේ. මම දන්නවා ගොඩක් ඕගොල්ලන්ගේ පවුල් වල ගෙවල් වල ටැප් එකෙන් ගන්න වතුරත් උණු කරලා බොයිල් කරලා නිවල තමයි බොන්නේ. අපි කියන සමහරලාට සමහරු ඇල් වතුරත් නිවල බොන්නේ කියලා. ඒක වෙනම කතාවක්. නමුත් පයිප් එකෙන් එන වතුර එහෙම නැත්නම් ලිං වලින් ගන්න වතුර අපේ බිෂප් හවුස් එකට ගොඩක් මේ මෑතක් වෙනතුරු බොන්න වතුර ගෙනාවේ මාරවිලින්. සතියකට සැරයක් වාහනයක් ගිහිල්ලා ඒ ලොකු බැරල් වලට බොන වතුර අරගෙන එනවා. ඒ ගෙනල්ලා බොයිල් කරලා කියන්නේ වතුර උණු කරලා නිවල තමයි ගොඩක් මේ මෑතක් වෙනකම් මමත් බිව්වේ එහෙම. මොකද ඒ ගේන වතුර සමහර විට ඒවා විස බීජ තියෙන්න පුළුවන්. ටැප් එකෙන් එන වතුර වල විස බීජ තියෙන්න පුළුවන්. දැන් විස බීජ හරණය මේ දවස්වල ගොඩක් භාවිතා කරන වචනයක්. විස බීජ හරණය කරාම තමයි ඒක සුදුසු වෙන්නේ පානය කරන්න. එතකොට අපේ ජීවිතේ හදාගන්න මෙතම් ප්‍රේමයේ පිරුණු ජීවිතයක් අද මේ ජේසුස් වහන්සේ අපිට උගන්වනවා වගේ ඒ වගේ අතුලන්තයක් ගොඩනගා ගන්න විස බීජ හරණය කියන්නේ අපේ ජීවිතේ අඩුපාඩු හදන්න අපිට තියෙන මෙවලම මොකක්ද? ඒක නිකම් ඇති වෙන්නේ නැහැ නැතිවෙච්ච අපි දන්නවා. අපි හිතමුකෝ අද ඉඳලා ඕගොල්ලන් මම තීරණය කරනවා අද ඉඳලා මම තරහ ගන්න නැහැ කියලා. නමුත් එහෙම කරන්න පුළුවන්ද? නමුත් හෙට වෙනකොට ආයි තරහ යන්න පුළුවන්. ඊර්ෂ්‍යාව පලිගැනීම චේතනාවල් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක නැති කරගන්න අපිට තියෙන උදව්ව නැත්තම් මෙවලම ශක්තිය තමයි අර වතුර උණු කරලා විසබීජ නැසනවා වගේ දේව වචනය.
දේව වචනේ තමයි අපිට උදව් වෙන්නේ ප්‍රේමයෙන් හදවත පුරව ගන්න. ඉවසීම, කරුණාව, පරිගැනීම වගේ දේවල්, ඉවසීම කරුණාව වගේ දේවල් ප්‍රගුණ කරගෙන අගුණ පාප මසාලාන්න අපිට උදව් වෙන්න දේව වචනේ. තිකන්නේ නේද මාදර සහෝදර සහෝදරිනි, ආදර දරුවෙනි, අද වගේ ලස්සන දවසක අපි උත්සාහ කරන්න ඕනේ මිනිස්සු හැටියට ජේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්‍යාත්මයට එන්න. අනිත් කඹුල හරවන්න කියන්නේ ඒකයි. නිවට කමක් ගැන නෙමෙයි ජේසු කතා කරන්නේ. ප්‍රියදන්පුර මේ මොන නිවට කමක්ද මේක කියලා. නමුත් ජේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිත රටාව හදාගන්න. ජීවිතයේ විවිධ අවස්ථාවලට ඔගලයි පෞල් ජීවිතවල සමාජයේ වැඩ කරන තැන විවිධ ප්‍රශ්න ගැටළු එනවා. නමුත් ඒවට මූණ දෙන්නේ කොහොමද කියන එක. අනේ ඒක හදාගන්න අපිට උදව් වෙන දේ තමයි දේව වචනය කියලා කියන්නේ. ඔබ මේ සවන් දීගෙන සිටින්නේ දේව වචනේ. දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. දිව්‍ය පූජා වෙලාවේ දේශනාවේදී ජේසුස් දෙවියන් වහන්සේ තමයි ඔබට කතා කරන්නේ. ඒ වගේම සුද්ධ වූ බයිබලයක් අපේ පෞල්වල තියෙන්න ඕනේ හැම නිවසකම. අපි ගොඩක් උත්සාහ කරනවා ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් ඕගොල්ලන්ගේ සෑම නිවසකටම සුද්ධ වූ බයිබලයේ තියනවාද කියලා බලන්න. නැති අය ඉන්නවා නම් පියතුමා මාර්ගෙන් අපිට දැනු දෙන්න ඕනේ. අපි නිකන් හරි බයිබලයක් ලැබෙන්න සලස්සනවා. ඒක දරුවොත් එක්ක එකහු වෙලා පොඩ්ඩක් කියවන්න ඕන. පැය ගණන් නිමි, විනාඩි දෙකක්. අපිට මොන තරම් වෙලා තියෙනවද අද ඔය මාධ්‍යයට සවන් දෙන්න. YouTube එක බලන්න, WhatsApp එක බලන්න, අරක මේක බලන්න ඕන තරම් වෙලා තියෙනවා. ඒකෙන් අපි හිතර ගන්න ඕනේ විනාඩි දෙකක් බයිබලේ ඕනම පිටුවක් පෙරලලා, පිටු 500ක් 600ක් තියෙන ඕන පිටුවක් පෙරලලා විනාඩි දෙකක් කියවන්න. පවුල් පිටින් එහෙම නැත්තම් තනි තනිවම හරි කමන්නේ. ඔබට අත්දකින්න පුළුවන් වෙයි මොනතරම් වෙනසක් ඔබේ ළිඳේ වතුරට ඇති වෙනවද කියලා ටිකෙන් ටික. ඔබේ ළිඳේ ජීවිතේ නැමැති ළිඳේ වතුර කොහොමද පිරිසිදු වෙන්න පටන් ගන්න කියලා ඔබටම තේරෙන්න පටන් ගන්න. ඒ වගේ තේරුණු අය දැනටත් ඉන්න නැතුව නොවේ, ඔබ අතරේ ඉන්නවා. ඒ වගේ දේ වචනයට ආදරය කරන, දේ වචනය තුළ ඇතුළාන්ත අධ්‍යාත්මය ගොඩනගා ගන්න පුදුම උත්සාහයක ඉඳලා ඉන්න ජනතාවක් වෙන්න පුළුවන් ඉතියේ මම දන්නවා. ඉතින් අපි හැමෝන්ටම මේ ආදර පණිවිඩය අරගෙන යන්න ඕන. ඒකින්ද තමයි අපි පුන පුනා කියන්නේ කුඩා කිතුණු සංඝ ප්‍රචලිත කරගන්න කියලා. ද කුඩා කිතුණු සංඝ වලින් තමයි අපි දෙවියන්ගෙන් තරමක් දුරට ඈත් වෙලා ඉන්න අයට වුණත් නැති වුණු බැටළුවෝ ඉන්නෝ හැමතැනම. ඒ අයටත් දේ වචනේ අරගෙන යන්න දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා, අපෙන් බලාපොරොත්තු වෙනවා, අප සැමගෙන්ම බලාපොරොත්තු වෙනවා, සාමූහිකව බලාපොරොත්තු වෙනවා. ඒක සාමූහික ප්‍රයත්නයක්. නැති වූ බැටළුවන් හොයාගෙන යනවා කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. අපි හොයාගෙන ගියේ නැත්නම් එහෙම අර එහෙම් මෙහෙම් කඩම් පාත් වෙච්ච අය ඉන්නවා. කොටස් ඇවිල්ලා මූලධර්මවාදී කියලා කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ ජනතාවට බයිබලේ උගන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඊට ඉස්සෙල්ලා ඔබයි මමයි ඉදිරිපත් වෙන්න ඕනේ අපේ නැති වූ බැටළුවන්ට ජේසුගේ වචනේ අරගෙන යන්න. මොකද ඒ තුලින් තමයි ජීවිතයේ රසය වෙනස් වෙන්නේ. පුංචි උදාහරණයක් ඔබ ඉදිරියේ තබමින් මං දේශනය අවසන් කරන්න. අපි හිටපු පාප් වහන්සේ දෙවන ජෝහාන් පාවුල් පාප් වහන්සේ, උන්වහන්සේට එක්තරා සාහසිකයෙක් වෙඩි තිබ්බා. ඒ කියන්නේ ඔයගොල්ලන් අහලා ඇති අලි අක්කාර් කියලා තරුණෙක්. නමුත් දේව හස්තය ක්‍රියාත්මක වෙච්ච නිසා උන්වහන්සේට වෙඩිල්ල වැදුන්නේ නැහැ. එතකොට ඒ පාප් වහන්සේ කියපු වචනයක් තියෙනවා, ලස්සන වාක්‍යයක්. උන්වහන්සේ කිව්වා ඒ තුවක්කුවේ කොකා ගස්සපු අත මනුස්ස අතක්, නමුත් ඒ වෙඩි උණ්ඩය හසරෝපු, වෙඩි උණ්ඩයගේ මාර්ගය හසරෝපු අත දේව අත කියලා, දේව හස්තය කියලා. ඉතින් ඊට පසු කාලෙක නීතිය ක්‍රියාත්මක වෙනවා. වැරද්ද කරපුවම දෙවියන් වහන්සේ සමාව දෙනවා. ඒක හරි. නමුත් නීතිය කියලා එකක් තියෙනවා. නීති ක්‍රියාත්මක වුණ නිසා ඔහුව සිරගත කරනු ලැබුවා.
අපේ පාප්පාන්සේ මොකද කෙරුවේ? එක් දවසක්ද හිරගෙදරට ගියා යනවා. ඒත් වෙඩි තියපු එක්කෙනාව හමු වෙන්න. හමු වෙලා කතා කරන්න. කතා කරලා මං ඔබත් එක්ක තරහ නෑ කියලා කියන්නේ. ඔබට හිතා ගන්න පුළුවන් නේද මේ තරුණයාට, ඔහු මුස්ලිම් ජාතික තරුණේ, මොන වගේ දෙයක් හැඟෙන්නේ නැද්ද කියලා? අනිවාර්යයෙන්ම ඔහුගේ හිත වෙනස් වෙන්නේ නැති. සහෝදර සහෝදරියනි, ඔබයි මමයි ජීවිතයේ ප්‍රශ්නවලට විශේෂයෙන්ම අනිත්‍යත් එක්ක කඳුදෙනු කරද්දී අපි ක්‍රියා කරන ආකාරයෙන් තමයි අනිත් එක්කිනාගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක තමයි ලස්සන පරිදී ජේසු මේ තරම් අපිට කියන්නේ සතුරාට සමාව දෙන්න කියලා. මොකද ඒ තුලින් තමයි ඒ කෙනාගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. දඩුවම් කිරීම තුලින් හිත වෙනස් කරන්න බෑ. ඔගලයි පෞල්වල වුණත් එහෙමයි. දරුවන්ක ජීවත් වෙද්දී, පෞල් කටයුතු වලදී, සමාජයේ කටයුතු වලදී බැනලා ගහලා දඩුවම් කරලා විනයක් ඇති කරන්න පුළුවන් වෙයි. නමුත් හිත වෙනස් කරන්න හම්බ වෙන්නේ නෑ. සිත වෙනස් කරන බලවේගය තමයි ප්‍රේමය කියලා කියන්නේ. ජේසුස් වහන්සේ ඔබේ මගෙන් උන්වහන්සේට සාක්ෂි දරන්න බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ. ක්‍රිස්තු භක්තිකයෝ කියලා කියන්නේ නිකම්ම නිකම් මිනිස්සුයෝ නෙමෙයි, ජේසුස් වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ සාක්ෂි දරන්න පහළ වෙච්ච දේවදූතයෝ ඔබ. එතකොට ලෝකේ වෙනස් කරන්න අපිට තියෙන, ඔබට තියෙන බලවේගය තමයි ප්‍රේමය තුල අනිත්‍යයට අපි අවස්ත ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය. ඒ තුලින් තමයි සාක්ෂි දරන්න පුළුවන් වෙන්නේ. සාක්ෂි දැරීම කියන එක ලස්සන වචනයක්. නමුත් ඔබේ පවුලෙත්, ඔබේ සමාජෙත්, ඔබේ ගමෙත්, මිනිසෙමෙත් සාක්ෂි දරන්න පුළුවන් වෙන්නේ අපි අපේ ජීවිතයේ අත්දැකීම් වලට මුහුණ දෙන ආකාරයෙන්. මම මා ළඟට එන කෙනෙක්ට මම ආදරෙන් කතා කරොත් එහෙම, ඒ තැනත්තගේ ඇස්වලට හිත වෙනස් වෙනකොට අපි දකින්නේ ඇහැටත් කඳුළු වෙනවා. හිත මෙහෙන් වෙනස් වෙනකොට මෙහෙනුත් ඒක පෙන්වුම් කරනවා. මෙන්න මේක තමයි දිව්‍යන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන ජීවිතය. දේව මෑණිය අපිට පෙන්වුවේ අන්න ඒ වගේ ජීවිතයක්. බිලිඳු ජේසුගේ ජීවිතේ නැති කරන්න හෙරෝද් ලෑස්ති වෙද්දී, දිව්‍යන් වහන්සේට තිබුණ හෙරෝද්ව නැති කරන්න. නමුත් දේව දූතයා ජොසේතුමාට දර්ශනය වෙලා මොනවද කිව්වේ? ඒගොල්ලොත් එක්ක ෆයිට් කර කර ඉන්න නිමි දරු පැටියවත් අරගෙන ඊජිප්තුවට යන්න කියලා. ඊජිප්තුව කොහෙද තියෙන්නේ? කිලෝමීටර් 7-800ක් ඈත. කොහොමද ගියේ? හෙලිකොප්ටරකින්ද? නෑ, පයින්, දෙපයින් දෙපයින්. තියන්නේ වගේ අපි ජීවිතේට වඩා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන පිළිවෙලට එසවෙන්න, දෙවමෑණියෝ වගේ එසවෙන්න අපි උත්සාහ කරමු. අනේ සඳහා අවශ්‍ය දේව ආශිර්වාදය ඔබට නොමදව ලැබේවා කියලා අපි මේ දෙවියාගේද විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරමු. පිතාගෙත්, පුත්‍රයාගෙත්, ස්ප්‍රීති සාන්තුගෙත් නාමෙන් ආමෙන්. දේව වචනයට සවන් දුන්න අපි දැන් අපි නැගී සිට අපේ විශ්වාසය මෙසේ ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශ්‍රද්ධාකරන වහන්සේගේ අනුභවයෙන්
කන්නේ මරියාමන් නිර්මිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා උස්සේක තවද උන්වහන්සේ අපුදෙසා පොන්සිය පිලාතයටතේ කුරුසේන ගැසුන් ලැබ මරණයේ නාමින උපුතුවි ලැපත් කර ලැබූසේක සුශ්‍රදේවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්තානුසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ ලකුණු පසෙහි වැඩ සිටිනසේක ජීවතුන්ද මනුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වරිනසේක උන්වහන්සේගේ රාජ්‍යද කෙළවරක් නොමැත්තේය පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නිනිපිල සමිධානන්ද ජීවදායකයානන්ද වූ සුශාධ්‍යයන් වහන්සේ කෙරේද විශ්වාස කරමි උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයන් ලබන සේක උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළ සේක අපොස්තුලුන්ගේ පැවතේද එකම ශුද්ධ කතෝලික සභාවේද විශ්වාස කරමි පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අනදහා දනිමි තවද මළුන්ගේ නැවත නැගීමද මතු පැමිණි සදා ජීවිතයේද තැන් අපගේ ආයුදුම් විශ්වාසයෙන් යුතුව දෙවිපියාණන් ඉදිරියේ තබමු. ශුද්ධෝ සභාව වෙනුවෙන් අපි යාඥා කරමු. අද දින සුපුවතින් පෙන්වා දෙන පරිදි සතුරාට සමාව දෙන්න ඔවුන් වෙනුවෙන් යාඥා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවිඩය කතෝලික ජනතාව වෙත යොමු කරන්නට අප සසුන් පියාණන් ඇතුළු පූජක පැවිදි සැම දෙනාවම ශුද්ධාත්ම බලයෙන් සන්නද්ධ කරන මෙන් දෙවි පියාණනි අපි ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමී අපගේ යාඥා සවදාල මෙලව කත්වේ වෙනුවෙන් අපි යාඥා කරමු. අප රට තුල ශීඝ්‍රයෙන් වැඩිවන හිංසාකාරී ක්‍රියාවන් හමුවේ අසරණව සිටින ජනතාව එයින් මුදවා සාධාරණවද නිදහස් ලෙසද ජීවත් වීමට අවසි වාතාවරණයක් උදා කර දීමට නායකත්වයේ දරණ සැම මෙහෙයවන මෙන් දෙවි සමිඳුනි අපි ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමී අපගේ යාඥා සවදාල මෙලව විවිධාකාර අවශ්‍යතා වලින් පෙළෙන අය වෙනුවෙන් අපි යාඥා කරමු. ආර්ථික දුෂ්කරතා හමුවේ පීඩාවට පත් ජනතාවට හා රෝගී තත්ත්වයන් නිසා අසරණව සිටින සැමට පිළිසරණක් වීමටද එමගින් ඔවුන්ට යහපත් දිවි පැවැත්මක් උදා කර දීමටද අප සැම මෙහෙයවන මෙන් කරුණාබරිත දෙවි පියාණනි අපි ඔබ වහන්සේට යාඥා කරමු. විශේෂ අදහසක් වෙනුවෙන් අපි යාඥා කරමු. දහසක් වැඩ කටයුතු පසෙකදා අප කුඩා සංඝයේ ආරාධනය පිළිගෙන අද දින අප ජුබිලි මංගල දිව්‍ය පූජාව පැවැත්වීමට මෙහි පැමිණි අති උතුම් දේවුෂිත වැලස් මැන්ඩිස් රදගුරු හිමිපාණන්ට තුති පුදන අතර උන්වහන්සේගේ දේව සේවය නිසි ලෙස කර සමිදු මිදි උයනේ සරු අස්වැන්නක් දිනකෙතු මංගේ පාමුල තබන්නට අවශ්‍ය ආත්මික ශක්තියද
නිරෝගී සුවයද ශුද්ධාත්ම මඟ පෙන්වීමද දානය කරන මෙන් දෙවි පියාණනි අපි ඔබ වහන්සේට යාඥා කරමු. ලෝකාක් දෙවි ස්වාමිනි, අප වහන්සේට පුදන මේ පූපය ඔබ වහන්සේගේ මහා දයාවෙන් ලබා ගත් හේඳ පොළොවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක පූපය බඩපත් වෙන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ අපගේ මනුෂ්‍ය ස්වභාවයට සහභාගී වීමට කරුණා කළසේක. මේ පැන් බිදෙන් සහ මිදිරස් වෙනවන අභිරහස මගින් උන්වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපටද හැකි වේවා. ලෝකාක දෙවි ස්වාමිනී, අප වහන්සේට පොදෙන මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් ලබා ගත් හේඳ පිදිවැලේ ඵලදායෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ අප තන්ද ආත්මික පානේ බාට පත් වෙන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමීනි, බෙගපත් සිටින්ද පසුතැවිලි හදවතකින් දුක්ත සිටින අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමීනි, අද අප පුදන මේ ආගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. සහෝදරවරුනි, මාගේ සහවගේ ආගය සිළුපති දේවියන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසාවත් මහිමයත් පතුරුසනාද අපට තමන් වහන්සේගේ මනුෂ්‍යෝ ස්වභාවයත් ප්‍රයෝජනයත් පතුරුසනාද ඔබගේ හස්තුලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. දෙවිපියාණනි, ඔබ පුතුණුවන්ගේ මව්වන මරියතුමේගේ මංගල දින ආනන්දයෙන් පිරි ඔබ වහන්සේට පසසමින් අප පුදන මේ පිළිපඬුර පිළිගැනීමට කරුණා කළ මැනව මේ පරිශුද්ධ දූතයාගේ හුමාරුව මගින් සදාතන ගැලවීමේ තිළනේ අප තුළ වඩා පල්පල ගැන්වීමට මඟ සැලසේවා. මේකේදී අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. යෝගී තුරක්‍යාවකි. පරිශුද්ධ පියාණනි, සිරි බලති සදාතන දෙවි ස්වාමිනි, සෑම කාලයේද සෑම තන්හිද අප වහන්සේට තුති පුද කිරීමත් භාග්‍යවත් නිත්ත කන්න මරියාවන් සමරමින් මෙදින ඔබට ප්‍රශංසා කිරීමත් ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කිරීම හා ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීමත් සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. ඔබ වහන්සේගේ ඒක ජනිත පුත්‍රයානෝ ශුද්ධාත්මයන්ගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගේ කුස පිළිසිඳ ගත්තාහ. ඕතුමෝ කන්‍ය භාවයේ මහිමය නැති කරනුගෙන සදා ආලෝකය හා අපගේ ස්වාමින්ද වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලොවට බිහි කළාහ. එම ක්‍රිස්තුන් වහන්සේ මගින් සුරු දූතයෝද සුරු සේනා සමූහයේද ඔබ වහන්සේගේ මහත්ව භාවයට ප්‍රශංසා කරති, භය භක්තියෙන් වන්දනා කරති, එක් හඬින් ජයනාද පවත්වති. අප බගයපත්ව නගන මේ හඬ ශබ්දයේද ඔවුන්ගේ සාදු නාදයට එක්කොට පිළිගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් ආයද සිටිමු. Oh.
එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සූසුද්ධය සිළු සූසුද්ධතාවේ උල්පත වහන්සේමය. එහි නිවාසගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ නායදිමු අප එසේ යදිනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සෘදුරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට එසේ කැමැත්තෙන් තමන්ට පවරා දුන් පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුඛී ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දුන් ලබන මාගේ ශරීරයයි. රාත්‍රි පූජන වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයනට දෙමින් සේවදාලසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පවකමාව සඳහා උදෙසාද සියලු මනුෂ්‍යන් උදෙසාද ඒ වගරුන් ලබන්නේ මාසී කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලාන දපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිබින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට අතුරු දේරයටත් සහභාගි වන්නා අප සැම ශුද්ධාත්මන විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවාද සිටිමු. ස්වාමිනී මුල්ලපෙතර පවත්නා වහන්සේගේ සුද්ධෝස භාව සීකල මැනව ෆ්‍රැන්සිස් නමැති පොදු පියානන්ද වලස් මැන්ඩි සපෝසිලි පලිපාලක අපගේ රදුගුරුතුමන්ද සකල පූජය පිටිස සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන්වන්නට සලසුන්නු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද සුළු මතක් නිශ්ශබ්ද අපාදර ජීවත් වන සීගිය සැමදෙනා වෙනුවෙන් අපි යාඥා කරමු. ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකව සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීපද මඩලේ ආලෝකය වෙතට පිළිගත මැනව අප සියලනට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මහතා බණවන කන්නේ මරියාවන්ද සුදෝ ජුසේ මුනිතුමාද භාග්‍යවත් අපෝසලවරුන්ද ශ්‍රී ලංකා අපෝසලවර සුදෝ ජුසේ වාස්මනිතුමාද සෑම කාලය අනිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් ජීවත් වූ සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සැමදෙනා සුදුසන් කළ මැනව ඔවුන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලත දෙවි පියාණනි සුදාත්මනන් හා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට
සකල ගෞරවයක් මහිමයක් සදහටමත් වේවා. අපට ආඥා කරන්න ගැන්නූ ඒ ලස්සන වදන්වලින් දැන් අපි එකමුතුව දිවිපියාණන් මෙසේ අමතමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රීනාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් විදිරේවා. අපේ දිනා භෝජනය අපට දානය කළ මැනව අපට රජ කරන අයගේ වැරදි අප තමා කරන්නක් මේ අපගේ වැරදිද අමා කළ මැනව පාපවස්ථාවන්ට අස්වීමට අපි නිරදී අය අපතින් අප මුදා ගත මැනව. ස්වාමිනී සිලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේද අපට සාමය දෙන මෙන්ද ආයදිමු. එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම්කරුවා ආනන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජයේද බලයේද මහිමයේද සදාත්ම වහන්සේගේ සාමය ඔබ සමගතවා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුඛී ශ්‍රාවකයන් නමතව දාලා ජේසු ක්‍රිස්තු ස්වාමිනී ඔබවහන්සේ අපගේ පාපයන් නොතකා ඔබවහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට සාමයේද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව ඔබවහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි කෙනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. මෙන්න ප්‍රේමේ ජීවිත රටාවකට අපව කැඳවන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝ ය. ස්වාමිනී උපවාසයේ මාගේ නිවසේ වඩිනට මම සුදුස්සෙක් නොවෙමි. ඒක වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවනේය. ජීවිතයට පාරක්ෂා කරන්නේ ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්‍යසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම
ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශා වෙමි. ස්වාමී දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, මේ දිව්‍යමය ප්‍රසාද නිධානය ලබාගත් ඔබගේ සදාතන කැලවීමේ පංගුකාරයන් වූ අපි වහන්සේට කරන යාඥා සුමනව ඔබගේ පුත්‍රයන්න්ගේ මාතාවන්ට බැති පුදන අපහට ඔබ වහන්සේගේ ප්‍රසාදයන්ගෙන් පූර්ණ වීම ගැන ආනන්ද වීමට, ඔබගේ ගැලවීම අප තුළ වැඩෙන බව අත්දැකීමටද අපට වරම් දුන මැනව. මේකේද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ස්වාමීන් වහන්සේව සමග වනසේක්වා. ඔබේ සමගද වනසේක්වා. සර්ව බලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, සුද්ධාත්මයානෝද ඔබ සැම ආශිර්වාද කරන සේක්වා. යන්න ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ගෙන යන්න. සුසේවා.